අපිට විවිධ ඉලක්ක තියෙනවා, අරමුණු තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. දැන් ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් අධ්‍යාපනයේ පැත්තෙන්, ඔබ කිසියම් ආකාරයේ වෘත්තියක නියැලෙන කෙනෙක් නම් වෘත්තිමය පැත්තෙන්, නැත්නම් ඔබ ව්‍යාපාරික කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් ඒ පැත්තෙන්. මේ මොන අභියෝගය වුණත්, මේ මොන ඉලක්කය වුණත්, මේ මොන පරමාර්ථය වුණත් ජය ගන්න නම් එක දෙයක් නිවැරදිව හසුරව ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ එක දෙය ඉතාම ප්‍රබලව තීරණාත්මක සාධකයක් විදිහට බලපානවා ඔය තෝරගන්න ඕනෙම ශේෂ්ත්‍රයක සාර්ථක පුද්ගලෙක් බවට පත් වෙන්න ඔබට. ඔබේ හිත, ඔබේ මනස. ඔබ අහලා තියෙනවා අපි නිතර අහන දෙයක් තමයි මගේ හිතේ කිසි එකලාසයක් නැහැ මේ කිසිම දෙයක් හරියට කරන්න කියන කතාව. ඉතින් හිත, මනස, හිතුවිලි මේ සියලු දේවල් වඩා හොඳින් කළමනාකරණය කරගන්නේ කොහොමද? ඒ වගේම තමයි ඔබේ හිත පෙළන, ඔබේ හිතට දුක් දෙන, ඔබේ හිතට තැවුල් ගෙන දෙන යම් කිසි පීඩාවක් තියෙනවා නම්, ඔබ හිතන ආකාරයේ රෝගී තත්ත්වයක් තියෙනවා නම්, ඒ සියල්ලටම කිසියම් ආකාරයේ සහන් එළියක් වෙන බලාපොරොත්තුෙන් තමයි හිත ඇසක සක්මන හැමදාම පරද රාත්‍රී 9:10 අඩ හෝරාවේ අපි ඔබ මුණ ගැහෙන්නේ. ඉතින් අදත් අපි බොහොම ආදරෙන් ආයිබුවන් කියලා පිළිගන්නවා මනෝ වෛද්‍ය එන් කුමාරනායක. මේ ශේෂ්ත්‍රයේ හසල දැනුම ඇත්තේ වසර ගණනාවක් පුරා බොහෝ ප්‍රශ්න, බොහෝ දුක් ගැනවිලි, බොහෝ අසනීප තත්ත්වයන්ට මුහුණ දීපු හිත ලෙඩ වෙලා එතුමන් ළඟට ආපු බොහෝ දෙනෙක්ට නිශ්චිත වශයෙන් සුවය ළඟා කරලා දීපු දැනුමැත්තෙක්, හසල අත්දැකීම් පරිපූර්ණ වෛද්‍යතුමෙක් විදිහට තමයි අපි එතුමන්ව හඳුනගන්නේ. ඉතින් අද දවසේ අපි කතා කරන්න තෝරගන්න මාතෘකාව මේකත් අපි බහුලව අහලා අපිට පුරුදු දෙයක්. මට හරියට ස්ට්‍රෙස් වගේ මේ දවස්වල, මම ස්ට්‍රෙස් එකේ ඉන්නේ, මම පුදුම ආතතියක ඉන්නේ කියන කතාව අපි හරියට අහනවා. දැන් මේ ආතතිය නැත්තම් මේ ස්ට්‍රෙස් එක කියලා අපි මේ සුලභ භාවිතයේ භාවිතා කරන තත්ත්වය අසනීප තත්ත්වයක්ද? ඔව් සඳමාලි, ඔය වචනේ භාවිතය හැමතැනම තියෙන ස්ට්‍රෙස් එකේ. ඈ අද මම හරිම ස්ට්‍රෙස් එක හිටියේ නේ. ඊළඟට ඔකට තව කට්ටිය ආතතිය කියලා කියනවා. මේ ස්ට්‍රෙස් එක කියන එක ලොකු ප්‍රශ්නයක් හැම එක්කෙනාටම. මේ ස්ට්‍රෙස් එක ඕනද නැද්ද? ස්ට්‍රෙස් එක නැති වුණොත් අපිට මොනව වෙයිද? ඇත්තටම කියනවනම් පරිණාමික වශයෙන් සඳමාලේ ස්ට්‍රෙස් එක කියන එක අපිට ඉතාත්ම වැදගත් මනෝවිද්‍යාත්මක සාධකයක්. අපේ පරිණාමයේදී ඔය ස්ට්‍රෙස් එක අපිට තිබුණේ නැත්තම්, ඔය කියන ප්‍රතික්‍රියාව තිබුණේ නැත්තම් අපි මේ තත්ත්වෙට මනුස්සයන් විදිහට පරිණාම වෙන්නේ නැහැ. මෙන්න මේක හොයලා බලමු අපි ඉස්සෙල්ලා මොකක්ද කියන එක. මේ වැදගත් රසායනික හෝමෝන අති සංකීර්ණ ප්‍රතික්‍රියාව කුමක්ද කියන එක. දැන් අපි කල් යුගයේ ජීවත් වුණා, දඩයම් යුගවල ජීවත් වුණා. මිනිසුත් එක්ක සටන්, සත්තුන් අපිට දැන් කල් යුගයේදී සමහර සත්තුන් එක සටන් කරන්න ඕන. සටන් කරලා ඉවර වෙලා සතා මරා ගන්න ඕන, නැත්තම් කෑම නැහැ. සත්තු එළවගෙන උට දුවන්න ඕන, නැත්තම් ජීවිතේ බේර ගන්න බෑ. සමහරට ගෝත්‍රික සටන්. ඉතින් මේ හැම එකටම විශාල ශාරීරික ශක්තියක් ඕන වුණා. මේ ශාරීරික සහ මානසික ශක්තිය ශනිකව දුන්නේ මේ ස්ට්‍රෙස් රියැක්ෂන්, මේ කියන ප්‍රතික්‍රියාව. මොකක්ද මේ ප්‍රතික්‍රියාව? දැන් අපිට යම බයක් ඇති වුණොත්, අපි තුම අපේ පස්සෙන් එනෝ, දැන් අර දුවගෙන එනෝ සතෙක්, අපි තුම එනවයි කියලා, වලහෙක් එනවයි කියලා, අපි දුවන වීයකින් දුවන අපිට විශාල ශක්තියක් ලැබෙනවා. එතකොට අපේ මොළයේ ඇති වෙන මේ රසායනික ප්‍රතික්‍රියාවේදී පළවෙනිම පටන් ගන්නේ ඇමික්ටලා කියන ව්‍යුහය. මොකද ඇමික්ටලා කියන ව්‍යුහය තමයි අපේ ෆියර් සෙන්ටර් කියලා කියන්නේ. මම පොඩ්ඩක් කැමරාවට අල්ලන්න ඔබට පෙන්වන්න. මොකද්ද මේ මිනිස් මොලේ කොටසක්? ඔව් මොලේ. ඔව් පේනෝනේ මේ ඇමික්ටලා කියලා යටින් තියෙන්නේ. දැන් මේක ගත්තොත් එහෙම මෙතන තියෙනවා මේ 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 කොළ පාටට කොටසක් වගේ. මේක තමයි ෆියර් සෙන්ටර් කියලා කියන්නේ, බය. අපිට දැන් අපේ පංචේන්ද්‍රිය තුලින් දැක්කම සතාව ඔන්න එළවගෙන එක අපි බය දුවනවා. එතත් අපි බල්ලෙක් අපි පිටිපස්සේ එළවගෙන එනවා, අපි පැනලා දුවනවා. අපිට ඔතෙන් තමයි ඉස්සෙල්ලම යන්නේ. ඔතනින් ඔය කියන ඔය සංඥාව නැත්තම් ඔය කියන සිග්නල් එක ආවම හෝමෝන දෙක ස්‍රාව වෙනවා අපේ ශරීරයේ. ඒ හෝමෝන දෙක ස්‍රාව වෙන්නේ සඳමාලි ඇඩ්‍රිනල් ග්‍රන්ථියේ. ඇඩ්‍රිනල් ග්‍රන්ථිය තියෙන්නේ වකුගඩු උඩ. ඒකත් මම පොඩ්ඩක් පෙන්නලා යනවා. මොකද අද කියන විද්‍යාත්මකව ඔබට යම් දැනුමක් තිබුණොත් තමයි ගොඩක් දේවල් තේරෙන්නේ කියන එක. මේ තියෙන්නේ වකුගඩු යටි. මේ තියෙන්නේ වකුගඩු. වකුගඩු උඩින් මේ තියෙන්නේ ඇඩ්‍රිනල් ග්‍රන්ථි. මේකෙන් තමයි කෝටිසෝල් සහ ඇඩ්‍රිනලීන් කියන මේ කියන හෝමෝන දෙක ස්‍රාව වෙන්නේ.
දැන් ඇඩ්‍රිනලින් වලින් මොකද කරන්නේ මුළු ඇඟම අවදි කරනවා හෘද වස්තු වේගය වැඩි වෙනවා නාඩි වේගය වැඩි වෙනවා මොළයට ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරනවා ඇඟ ඇඟේ මාංශ පේශීන්ට යන ඔක්සිජන් වැඩි වෙනවා විශාල ශක්තියක් ජනනය වෙනවා දැන් බලන්න මේ ප්‍රතික්‍රියාව තිබුණේ නැත්නම් පරිණාමයේ එක්තරා අවධියකින් අපි යැලවෙනවා අපිට දිනන්න බැරි වෙනවා විද්‍යාඥයෝ කියන මේ ඉතාත්ම වැදගත් ප්‍රතික්‍රියාව අද හරිම කනගාටුදායක දෙයක් අද අපිට එහෙම අවස්ථා නැහැ අදීසියෙන්ම තමයි පැනලා දුවන්න වෙන්නේ දැන් මට මේ ළඟදී යාළුවෙක් හම්බුණා මේ බල්ලෙක් කියලාගෙන දිව්වයි කිව්වා හිතා ගන්න බෑ මැරතන් එකක් වගේ අන්තම බේරුණායි කිව්වා බල්ලා හැරලා ගියායි කිව්වා ඔය වගේ අවස්ථාවක් කලාතුරකින් එන්නේ දැන් විද්‍යාඥයෝ කියන ඉතාත්ම අවාසනාවන්ත දේ මේ ප්‍රාථමික ප්‍රතික්‍රියාව අපි නොදැනුවත්වම අපි හැම තිස්සෙම භාවිතා කරනවලු ඒක නිසා අපි ඉක්මනින් දිරාපත් වෙනවලු අපි ඉක්මනින් ලෙඩ වෙනවලු අපි ඉක්මනින් හෘද ආබාධ වලට ගොදුරු වෙනවලු ඉක්මනින් දියවැඩියා වෙනවලු ඉක්මනින් කැන්සර්ස් වෙනවලු අපි එකින් එක බලමු ඇයි එහෙම වෙන්නේ මොකක්ද එහෙම වෙන්නේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ කොහොමද අපි මේකෙන් එළියට එන්නේ දැන් බලන්න මෙහෙම බලමු දැන් සඳමාලි දැන් අපි හිතමු මොනවද අපි හිතන්නේ මොහොතක් පැය භාගයක් ඇතුළට ගිහිල්ලා අතීතයට ගිහිල්ලා බලන්න ඔබ හිතන දේවල් තව මාස දෙකකින් විභාගේ පාස් වේද නැද්ද නේ හස්බන්ඩ් එක කීයේ රණ්ඩු වුණා හස්බන්ඩ් තරහ වෙලාද නැද්ද ළමයා ඉස්කෝලේ දාගන්න පුළුවන් වේද බැරි වේද ඇප්ලිකේෂන් එක දාලා තියෙන්නේ වීසා එක දාලා තියෙන්නේ වීසා එක හම්බ වේද නැද්ද වීසා එක හම්බුනේ නැත්නම් මට යන්න බැරනම් මගේ අනාගතේ කුමක් සිදු වේද මගේ බෝයිෆ්‍රෙන්ඩ් මාත් එක්ක තරහ වෙලා අයිමත් යාළු වේද නැද්ද අපි හැමදේම දකින්නේ මේකට කියන වර්ස්ට් වර්ස්ට් සිනාරියෝ පිනොමිනා කියලා. හැම දෙයකම අන්තයක් විදිහට දකින්නේ. හැමදේම වෙන්න පුළුවන් නරකම දේ වෙයි කියලා හිතන්නේ. නරකම දේ වෙයි කියලා තමයි අපි දකින්නේ. ඕන්න ඕකයි. ඉතින් එතකොට දැන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මෙන්න මේක තමයි එතකොට වෙන්නේ. අර කෝටිසෝල් වෙනද එක පාටම කෝටිසෝල් එනවා. කෝටිසෝල් හුඟක් ආවම වෙන්නේ මොකද්ද දන්නවද සඳමාලි? අර ලිව එකේ අක්මාවේ තියෙන ග්ලයිකෝජන් සීනි කඩලා එළියට දාලා ලොකු සීනි ප්‍රමාණයක් දෙනවා. අපිට ශක්තිය ඕනනේ. ඇඩ්‍රිනලින් වලින් හෘද වස්තු වේගෙන් වැඩ කරනවා. ඇයි ඔක්සිජන් ඕනනේ හැම තැනටම රුධිරය යවලා අභුත ශක්තියක් ඕනනේ මොළයට රුධිරය හැම තැනටම යවලා. දැන් එහෙම නෙවෙයි වෙන්නේ. ඒකට කියනවා සෝ ටූත් ඇපියරන්ස් කියලා. ටික 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 හැම තිස්සෙම ඇයි අපි නෙගටිව් වර්ල්ඩ් එකේ ඉන්නේ? හෙට මොනව වෙයිද? මගේ පඩියට මොනව වෙයිද? මගේ බබාට මොනව වෙයිද? ඉස්කෝලේ දාගන්න බැරි වෙයිද? මේ කල්පනා අපි මම මේ ළඟදි වැඩසටහනක් කරා ඔන්ලයින් කරාම හමුදාවේ කණ්ඩායමකට මම කිව්වා පැය භාගයක් ඇතුළතදී ඔබ දැන් හිතපු දේවල් කියන්න කියලා. ලියලා මට පොඩ්ඩක් දෙන්නේ තුන් දෙනේ බ්‍රීෆ් කරන්න කියලා. 180 නෙගටිව් දේවල්. මගේ පඩියෙන් මේ සැරේ ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ඊළඟට ළමයා ඉස්කෝලේ දාගන්න තියෙනවා. ඒ ඉස්කෝලේ හම්බු වෙයිද? නේ? මේ දවස්වල බිරිඳ ගෙදර නැහැ. රට යන්න හදනවා. බිරිඳ රට ගියොත් මොනව වෙයිද? ගෙදර පරිපාලනය කුමක් සිදු වෙයිද? හැම දෙයක්ම නෙගටිව්. ඉතින් මන්නිකාම් බැලුවා කට්ටියෙන් අහලා 100ට එතන හිටියා 70ක් විතර හිටියා මේ හමුදාවේ සමාජිකයන්. 80ක් විතරම තියෙන සේරම නෙගටිව් දේවල් පැය භාගයක් තිබුණා. හෙට කුමක් වේද මගේ ජීවිතයට? බය, වොරීස් කියලා කියනවා අපි. මෙන්න මේකෙදි වෙන්නේ කෝටිසෝල් මෙහෙම ටික 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 ස්රාව වෙනවා. ඇඩ්‍රිනලින් ටික 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 ස්රාව වෙනවා. මේක තමයි ලොකුම හානිය. මෙන්න මේ ශ්‍රාවය වීම තුළ වෙන්නේ මොකක්ද? අපේ මුළු ශරීරයම දිරාපත් වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික ඩැමේජ් වෙනවා. මොනවද ඩැමේජ් වෙන්නේ? මම මේක කතාවක් කරන් කිව්වම ඔබට තේරෙයි. කතාවක් අරගෙන මම සමහර පින්තූර පෙන්වන්නම්. මොකක්ද මෙතෙන්දි වෙන්නේ? මගේ ළඟට එන එක දරුවෙක්. අවුරුදු 18යි. දෙවනි සැරේ උසස් පෙළ ලියන්නේ. කොළඹ පාසලක දරුවෙක්. පළවෙනි සැරේ A1යි B1යි C1යි. දැන් ඇය දෙවනි සැරේ ලියන්න මාස 4ක් තියලා තමයි එන්නේ. තාත්තා බැංකුවක කළමනාකරුවේ. දැන් තාත්තගේ සීනේ තියෙන්නේ මෙයා වෛද්‍ය පීඨයටයි කියලා. ඉස්කෝලේ කියන්නේත් මෙයා හරිම දක්ෂයි. මෙයා අනිවාර්යයෙන්ම දෙවනි සැරේ A3ක් ගනී කියලා. දැන් මේක අර එක්ස්පෙක්ටේෂන් නේ දරුවතුන මවල තියෙන්නේ too much expectation විශාල බලාපොරොත්තු. ඒක පීඩනයක් වෙන ගන්නකට. ඌ පීඩනයක්. දැන් මෙයාට නිින්ද යන්නේ නැහැ. පොත අතර ගත්තම නිදිමත එනවා. ඔන්න බලන්න ආතතිය ලක්ෂණ. කොන්ද මේ සේරම මේව රිදෙනවා.
ඊළඟට පාඩම් කරන්නේව මතක හිටින්නේ නැහැ. තරහා යනවා. ඒ වගේම තාත්තත් එක්ක කියන විතරක් මම මේ සැරේ ලියන්නේ නැහැ. දෙවෙනි සැරේ අතාරන මම තුන්වෙනි සැරේ ලියනවා. දැන් මාස 4යි. පළවෙනි සැරේ A1යි B1යි C1යි. හොඳට පාස් වෙලා ඉතින්. ඔය ඔන්න එතකොට තමයි මගේ ළඟට ආවේ. දැන් ඔබ හිතන්නේ මොනවද ඇයි මේ දරුවට අමතක වෙන්නේ පළවෙනි එක? ඇයි මේ දරුවගේ මොළේ සම්පූර්ණයෙන්ම අවුල් වෙලා මේ වැඩ කරගන්න බැහැ කියලා නෙගටිව් මනසට ආවේ? ඔන්න ඔය දෙක මම පොඩ්ඩක් පෙන්වන්න. මේ මොකද්ද තියෙන්නේ රතු පාටට? මම ඔබට බැලුවම පේනවා. මේක තමයි හිපොකැම්පස්. හිපොකැම්පස් කියන්නේ සඳමාලි මතක මධ්‍යස්ථානයේ මොළේ තියෙන. අපි එදිනෙදා කරන පාඩම් කරන දේවල්ද සේරම ගිහලා මෙමරි ස්ටෝර් කරන්නේ මෙතන. ওই ස්ටෝරේජ් එක හොගා සිදුවෙන්නේ රෑට. රෑ 10ත් උදේ පාන්දර 3ත් අතර. අපි හොඳ කාම් ස්ලීප් එකකට ගියොත් එහෙම නිශ්චල නිින්දකට ගියොත් ලස්සනට ගිහලා මේකේ ගබඩා වෙනවා. දැන් විද්‍යාඥයෝ කියන අර ආතතියක ඉන්නකොට බංකුවනේ කෝටිසෝල් කෝටිසෝල් ගිහිල්ලා හිපොකැම්පස් එක ඩැමේජ් කරනවා. සට් ඩවුන් කරනවා. ඒකියාකාරීත්වය අඩපණ කරනවා. ඒක තමයි ළමයට අමතක දැන්. දැන් මට කියන ડોක්ටර් කිසි දෙයක් මතක නැහැ. මේ පාඩම් කරපුවා කිසිම දෙයක් එළියට එන්නේ නැහැ. ඔන්න මම පළවෙනි දේ කිව්වා. එහෙනම් ආතතිය, කල්පවතින ආතතියේ තියෙන නරක එක ප්‍රතිඵලයක් තමයි හිපොකැම්පල් ඩැමේජ්. හිපොකැම්පස් නැමැති මතක මධ්‍යස්ථානයට හානි වෙනවා. ඊළඟට මෙයා දැන් හරියට අවුල් වෙලා. නිතරම රණ්ඩු වෙනවා, තරහා යනවා, අම්මා තාත්තත් එක්කත් රණ්ඩු වෙනවා, නිින්ද යන්නේ නැහැ. හැමදේම අවුල් වෙලා. එයා කියන මට දැන් පොත් කියපු තැනුත් මතක නැහැ. ඒව ගන්න හිතෙන්නේත් නැහැ. ඇයි මේ අවුල් වෙන්නේ? මොළේ තියෙන තවත් වැදගත් මධ්‍යස්ථානයකට මේ කෝටිසෝල් හානි කරනවා ගෙනහිල්ලා. විකටම මේ ශ්‍රාවය වෙන කෝටිසෝල්. මොකද්ද ඒ මධ්‍යස්ථානය? මේ බලන්න. හරිද? ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස්. ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස්. මේ නිල් පාට මොළේ ඉස්සරහින්ම දැන් ඔබේ අත මෙහෙම 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 තිව්වොත් මේ නලලත් එක්ක යටින් තියෙන ප්‍රී ෆ්‍රොන්ටල් කෝටෙක්ස්. ලලාට කණ්ඩිකාවේ ඉදිරිපත ඉදිරිපස කොටස. මොකද්ද මේ වැදගත්කම? මේක තමයි සඳමාලි මේ කොටසට කියන්නේ එක්සිකියුටිව් සෙන්ටර් ඔෆ් ද බ්‍රේන් කියලා. ඒ කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රධාන විධායක නිලධාරියා කවුද? ජනාධිපතිතුමා. ඒ වගේ අපේ ඉන්න ප්‍රධාන නිලධාරියා විධායකය තමයි මේ ප්‍රීපොන්ඩල් කෝටෙක්ස්. කෝටිසෝල් ගිහිල්ලා මේ මොකද්ද මේ ප්‍රීපොන්ඩල් කෝටෙක්ස් කරන්නේ? ඩිසිෂන් මේකින් තීරණ ගැනීම, ප්‍රොබ්ලම් සෝල්වින් ප්‍රශ්න විසඳීම, හැඟීම් පාලනය, ලව් ආදරය, සංවේදී බව. මේවා පාලනය කරන මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වය අවුල් කරනවා. කවුද? කෝටිසෝල්. වැඩියෙන් අර ස්වාභාවික වෙන කෝටිසෝල් ස්ට්‍රෙස් එකේදී. ඒක තමයි මෙයාට මෙච්චර තරහ යන්නේ. ඒක තමයි මෙයාට කිසි දෙයක් හිතා ගන්න බැරි. මොකද කරන්නේ? ඒක තමයි මෙයා බය වෙලා කියන්නේ මං දැන් මට බෑ මේක කරන්න. මම මේක කල් දානවා. එහෙනම් ඔබට පේනවා හොඳටම ආතතියකදී අපේ මොළය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. ඔය මං ඉස්කෝලේ ළමයට වෙච්ච කතාවක් කිව්වේ දරුවෙක්.